අයිබන්යලුනේ කොහමද අද දවසේ හොඳ මාතෘකාවක් හොයාගෙන යද්දි මට හම්බුණ අපුරු පුද්ගල පිළිබඳව පොඩ්ඩක් කතා කරන්න හිතුණා. ඉතින් මේ අපි ඉන්න සංගීත ශ්‍රේෂ්ඨයේ විශේෂයෙන් එලිමහන් වේදිකාව හා බැඳුණු නමක්. නමුත් වැඩිපුර කියවෙන්නේ නැති නමක් මේ නම. මොකද විශේෂයෙන්ම හේතුව තමයි ගායන ශිල්පියා තමයි මේකේ ජනප්‍රියත්වය ලබන්නේ. ඒ තුලදී ඒ නිර්මාණය කරන නිර්මාණකරුවා පිළිබඳ සඳහන් වීමන කාලේ මේ කාලය තුරදී අඩු වෙලා තිනවා. ඉතින් ඒකත් ලොකු අඩුපාඩුවක් කියලා දකින්නවා. ඉතින් වර්තමානයේ ප්‍රසංග සංගීත කලාවේ ජනප්‍රියත්වයේ ඉහළින්ම තියෙන බොහොමයක් ගීත. ඒ කියන්නේ ගීත 200කට වඩා නිර්මාණශීලී දායකත්වයක් දුන්නු කෙනෙක් තමයි ගැන කතා කරන තමයි මම චුට්ටක් මේ ඉදිරියාවේ ඉතින් ඔයාලත් එක්ක සත්‍යජිත් ලක්මාන් විපත රජකයා සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදියට ලොකු කාර්යභාරයක් ඉටු කරන පුද්ගලෙක් ඉතින් මේ මොහු අතින් ලියවුණු කියුනේ ගීත බොහොමයක් ජනප්‍රියත්වයේ ඉහළින්ම ඉන්න කලාකරුවන්ට නිර්මාණය වුණා. ඉතින් නිර්මාණය වුණත් අද වෙද්දී යම් තැනක අසරතාවයකුත් තියෙනවා. මොකද මේ මේ අය කෙරෙහි සාධාරණයක් ඉටු වෙලා තියෙනවද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් වර්තමානයේ තුලදී තමන්ගේම කියන සතා ටීවී චැනල් එක එයා හදාගෙන යනවා. ඒතර ඒ හරහා සම්බන්ධ කරන්න පුළුවන්. මොකද ජාතික රූපවාහිනියෙන් මතුවෙච්චි ප්‍රවෘත්ති නිවේදකෙක්, ගීපද රචකෙක්, ඒ වගේම ගායන ශිල්පියෙක් විතරත් සම්බන්ධ වෙනවා. ඉතින් එයාගේ කොමඩි වැඩසටහනක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් සංගීත ප්‍රසංග සංවිධානය කරන අයට ආරාධනා කරන මේ මේ අපූර්ව කලාකරුවත් ඔයාලගේ ඉදිරි වැඩ කටයුතු තුළදී සම්බන්ධ කරන්න කියන ඉල්ලීමකුත් කරනවා. විශේෂයෙන්ම මම පොඩි ගීත කීපයක් පිළිබඳව මතක් කරගෙන යන්න. අද රටේ ජනප්‍රියත්වයේ ඉහළින්ම තියෙන ගීත තමයි මම මේ විදිහට සඳහන් කරන්නේ. විශේෂයෙන්ම මායිංගමේ වීරමණී, ඒ කියන්නේ කර්කස භාවය තිබෙනා වූ දැක්මක් එක්ක ලියුණු අපූර්ව ගීතයක්. ඒ වගේම චිරිචිරි වැස්ස, බඩේ ඉරිඟු කරල් වගේ, සුදු ගෞමේ රැලි, හද හද, ඊට පස්සේ ඉඟුරු වගේ හිත පොඩි කර, වනවතුලේ වසන්තට ලස්සන තවත් ගීතයක් තියෙනවා. ඒ වගේම අර එක පෙළට මම මේ ගීත ටික කියන යන්න මෙහෙම ගාඩි කෙල්ල ඊගවට සරසවියේ දොරටුව ළඟ ජීවිතේ හොඳම හයිය එතන ගිහලා තව නිර්මාණ වෙනවා. ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ. ඒ වගේම සුදු නංගි ගැනත් ලස්සන ගීතයක් ලියවෙනවා. ඊට පස්සේ පිණි වැටුණට සුදු නෙළුමට බර වැඩි වෙන්නේ නැහැ. බොහෝ ගීතයක් තියෙනවා. ඊගවගේ අnder වැටට රුවේ රුව ගැන කියවෙන ලස්සන ගීතයක් වෙදී තවත් නිර්මාණ රාශියක් දායක වෙනවා. ලොකු පුතේ නුඹට මං අමතක වෙනවාද. මේ හලාවත ප්‍රදේශයේ තුල දුෂ්කරතාවයක් තිබුණත් නිර්මාණ හැකියාවත් එක්ක අද මේ රටට ජනප්‍රිය කියන කලාකරුවන් බිහි කරපු අපූර්ව කලාකරුවෙක්. ඉතින් අද යම් තැනක පැහැදිලිකම් තමයි යම් අසරතාවයක් තියෙනවා. ඒ කියන්නේ මේ ක්‍රමවේදයත් එක්ක මේ අයට සාධාරණයක් නොවුණා කියන තැන මම නම් ඉන්නවා. මොකද මේ මීට වඩා මෙයාලව තව ඉදිරියට ගන්න ඕනේ, මාධ්‍යයට අරගෙන යන්න ඕනේ. මෙයාලා ගැන සඳහන් වීමක් විය යුතුයි. නමුත් අද ශේෂ්ඨන මම දකින්නේ. ඒ නිසා මම ප්‍රසංග සංවිධායක වෙන්න පුළුවන් මේ සංගීත කණ්ඩායමට උනත් ආරාධනා කරනවා. ඒක නවපරපුරේ ගායක ගායිකාවන්ට මම ආරාධනා කරනවා මෙයා හරහා ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන්. නිර්මාණයක් කරලා එළියට ආපු බොහෝ කලාකරුවෝ ඉන්නවා. විශේෂයෙන්ම පොඩි නම් සඳහන් කිරීමක් කරන්න ගියොත් මම මෙහෙමත් කියනවා. චාමර වීරසිංහ, දමිත් අසංක, රොෂාන් ප්‍රනාන්දු, ඒ වගේම මේ අසංක පේමන්ත පීරස් කොළුදරුවේ ගීතේ නිර්මාණය වෙන්නේ මේ නිර්මාණකරු හරහා. ඒ වගේම අජිත් මුතුකුමාර, ශානිකා වණිකසේකර, සමිතා මුදුන්කොටුව බොහෝ ගීත නිර්මාණකරණය කරපු අපූර්ව කලාකරුවෙක්. ඉතින් එයාගේ YouTube channel එක තියෙනවා සත්‍යදීත් ලක්මාගේ මේ සතා ටීවී සබ් එකක් දීලා සපෝට් එකක් දෙන්න කියන ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඉදිරියේදී මේ කලාකරුවන් රැකගන්න. මොකද මේ සම්පත් නිර්මාණකරුවෙක් නැතුව ගීතය බිහි වෙන්නේ නැහැ නේ. අත්තම කතාව නිර්මාණකරුවෙක් තුලින් තමයි ගීතය බිහි වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ නිර්මාණකරුවා රැකගත්තු තමයි මේක ඉදිරි පැවැත්ම තියෙන්නේ. ඉතින් හැමෝටම යාළුවන්ට මම කියන්නේ මෙන්න මේ අපූර්ව කලාකරුවා රැකගනිමින් දුෂ්කරතාවය තුළ ඔහු ජීවත් වෙද්දී ඔහුවත් අත්තරකදී ඔහුට අපි මේ ගමන යමු කියන ආදරණීය ඉල්ලීමක් කරනවා හැමදෙනාටම.